සතර පරාජිකාවලට පස්සේ බුදුහාමුදුරුව පස්සෙනි එක පණවනවා නම් පණවන්නේ මේ ආහාරයේ රස සම්බන්ධයෙන් කොහොමද ඔච්චර දැනුමක් තියෙන්නේ මේ මෙහෙට වැඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වේ ඉතින් දැන් අපි ওই ගිහිවෙවල් වල ඉන්නකොට අපේ පවුලේ සම්බන්ධතාවය ගොඩක් බේස් වෙලා තියෙන්නේ දැන් අම්මලා ළමයිට රස රසට උයලා දෙනවා මේ මහත්යලට එතකොට දැන් අපි හරියට අපේ ලොකු ලොකු මේ රෝල් එකක් වෙනවා මේ රස. ඔව් ඒ පවුල් සංස්ථාව බැඳලා තියෙන්නේ කිව්වොත් නිවැරදි මේ රස සම්බන්ධයෙන්ුයි. ඔව් අනිවාර්යයෙන්ම. එතකොට දැන් මේක දැන් ඇත්තටම දැන් මට ගෙදර ගිහිලා දැන් අර උයලා දෙනකොටුනත් මට දැන් අවි ස්වාමීන් වහන්සේ කියපු එක දැන් එනවා. දැන් එක්තරා විදිහකින් මම එයාගේ රෙප්ටයිල් මොලේ කොටස අවදි කරනවනේ මේ රස උද්දීපනය කරනවනේ. ඒකට කොහොමද අපි මේක ගිහි ගෙදර ඉඳගෙන මේක කලමනා කරන්නේ? ඒක කමන්නේ. ඒක තමන් ඒක සකස් කරපු විදිහට කරන්න ඕනේ. තමන් පර්සනලි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. තමන් තේරිච්ච විදිහ දන්නවා දැන් මේක මෙහෙම වෙනවා. එතකොට තමන්ට ඒක අර මේ තමන් පර්සනලි ප්‍රැක්ටිස් අනිත් අයට නීති දාන්න යන්නේ නැහැ. ඒක ඕනෙත් නැහැ. කුලන්ට ඒ බලයි ඒ සමාහරයි මේ අවොයිඩ් කරන්නේ. කට සම්බල හරි මොකක් හරි. ඇයි මේ එතකොට ඒගොල්ලන්ට අර එක එක්සැම්පල් එකක් වෙයි. ඉස්සර මමත් ඔය දැන් එහෙම වළඳපේවා මේ මුළු පරම්පරාවලටම මතක් වෙනවා දැන් ආනේ හම්බෙන් ඒක යන්නේක යනවද කොච්චර යනවද ඒගොල්ලන් ඉන්ඩිවිජුවල් එකක්. අපි අපිට අපි හැබැයි අර සූර්යා වගේ පායලා ගිහිලා තියෙනවා ඒ පවුල් ලස්සේ. ඉතින් ඒ එක්සැම්පල් එක ඒක බොහොම වටිනවා. හැබැයි ඔය සතරේනි පස්සේනි පරාජිකාවට කියලා ඔය විනයක තැනක එනවා. ඔක දුර්ලභ කාරණයක් කවුරුත් වැඩි සලකන්නේ හැබැයි කරුණේ ස්වාමීන් වහන්සේ කියපු එක මම දන්නේ මගෙන් අහලවද්ද කියලා තිතනවා. මොකද ඒක මම මේ ස්ට්‍රෙස් කරන හරියට ඒ පොයින්ට් එක පරාජිකාවට පත් කරනවා කියන්නේ කොච්චර ඩැමේජ් එකක් ඇතිද එතන. දැන් අපේ අර ධ්‍යාන සම්පන්න භාවනා යෝගී අය බිහි වෙන්නේ නැති මෙතන අපි වෙඩි සලකන්නේ. අපි අනිත් ශිල්පද මේවා කරන් අරක රස දැන් කවුරුත් වීඩියෝ කරනවටත් කැමති නැහැනේ සාමාන්‍යයෙන් කනව වළඳනකොට. එතන ලොකු ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ අපි ඒ වෙලාවට රස විඳින්න යන්නේ කවන්නේ බන පැත්තට තියමු අපි දැන් කියලා එහෙම ගමනක් යන එකක් තියෙනවා. නෑ අපි දැන් මේ වෙලාවේ අපි මේ මිනිස්සු අතර එහෙම කරන්නේ නැත්නම් හැංගිලා කොච්චර විදිහට ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද එහෙනම්? තේරෙනවද? ඒ කියන්නේ මිනිස්සු අතර කරගන්න බැයි නම් එහෙනම් හැංගිලා අපි කොහොම ඉන්නවද? අපි ඉස්සරහදි කරන්න පුළුවන් වෙන්න ඕනේ නේ at least that එතකොට අපි එක දක ගන්න ඕනේ මේ අපි නැත්නම් පැන ගන්න ඕනේ මේක පැන ගන්න නැතුව අපි මේ හැමදාම අනිත් ආත්මේ මෙහෙ බණහන්න හම්බෙයිද දන්නේ මේ කොහේ හරි ඉඳන් බණහන්න වෙයිද දන්නේ නැහැ. ඒ කියන්නේ මේක කොහොමද අපි මේක මහා සාගරයක් වගේ තැනක් පින්නතුනි. හැබැයි හරි වටිනවා. ඇත්තටම තමන් ඒක එක්සැම්පල් එකක් හැටියට තමන් වළඳනකොට මේ භාවනාව දිනු කරගන්න විශේෂයෙන්ම අනිත් එක ඒ දන්නව රස ගත්තම මම හැබැයි කියන්නේ මම ටික ෂාප් විදියට කියනවා සමාකයට මට හැබැයි මේක හොඳ ඩිග්නිෆයිඩ් වගේ නෑ වගේ හිතනවා. ඔය මම දන්නේ ඒක කොහොම කියන්නද කියලා. හැබැයි මට ඒක නොකිය හින්දාත් ඒ කියන්නේ මම රෙකෝඩ් වෙනවා නේද කමන්නේ. මට කාණක් නෑ ඒ කියන්නේ. මොකද මේ මම කැම ගැන කියනවා සමහරට කට්ට සම්බල හරි රහ ගන්නකොට අපි ඒක හොඳ නෑ වගේ මං හිතන්නේ කියලා. මන්ද නෑ මේ කොහොමද කියන්නේ මම මේවා කියන්නම් කවන්නේ මේ නිරුවත් කෙනෙක් දකින්නවා වගේ කියලා කියන්න එචරේ මට වෙන නමක් කියන්න බෑ ඒ රස කැම ගන්නකොට ඒ තරමට මේ මොනවාද ඒ කියන්නේ අපි හිතන්නේ නෑනේ දැන් කොකා-කෝලා හරි මොනවා හරි රස කනවා අපි කැම කනකොට මේ මෙහෙම මෙච්චර ඩැමේජ් එකක් තියනවා කියලා හිතන්න ඕනේ. ඒ කියන්නේ එච්චර අපි නරකම දෙයක් නේ. ඒ කියන්නේ නිකන් බොහොම සුදුසුම නෑනේ. ඒ කියන්නේ ඒ වගේ එහෙම විසක් වගේ බොහොම මේ එහෙම දෙයක් කියලා එහෙම හිතුවත් තමයි ඒකේ හරි ඉන්ටෙන්සිටි එක දාන්නේ. දැන් පරාජිකා කියලා හිතන්නේ. පරාජිකා දාන්නේ ප්‍රැක්ටිකල් නැතිද තමයි ප්‍රතිවික්ෂා ක්‍රමයක් බුදුහාඳුරෝ මේවා කරේ. ප්‍රතිවික්ෂා කරන ක්‍රමයක්. ඒ කියන්නේ ඒක දිවට මම අර ඊයේ මෙයා කරේ. හැබැයි වැඩේ තියෙන්නේ ඔක තරවෙන්නේ නැතුව ඒක ප්‍රැක්ටිස් කරන්නත් ඕනේ. තව අර මල්ලි කියපු එක හරි ඒ කරුණ හරි ඒ ප්‍රතිවික්ෂාවට එනවා. අර විදිහට ධර්මයේ කල්පනා වෙනකොට ඒ රස එන්නේ හරිනම්. හරියට ඒක හොඳට මේන්ටේන් කරන්න පුළුවන් නම්. අන්න එතනදී එක ගේන්න තියෙන දෙයක්. ඒ මල්ලි කියපු එකම තමයි.
ඒ වෙලාවට අර මෙහෙම මේ ඒ ධර්මයේ කල්පනාව හරියට තියාගන්න ඕනේ රස. ඒතර ඒක තියාගන්නක තියාගෙන ඉන්නකල් ඒක ධාතුමත්තකෝ නිස්සත්තෝ නිජ්ජීවෝ ශුන්‍යෝ. මේ ශුන්‍යතාවය ගැන ඒක හැබැයි මනසෙන් අර මෙහෙම කතා කරන්නවත් නෙමෙයි ඒක මනසෙන් පේන්න ඕනේ පින්වතුනි. මනසෙන් පේන්න ඕනේ. මනසෙන් මම ඒක අර ඊයේ අර පටිච්චසමුප්පාදේ මේවා කරනකොට පින්වතුනි එකපාරම ජාති කියලා. මට ඒක උත්තර කියන එක නෙමෙයි ඒක තමන් කෙන් අහලා වෙන්න පුළුවන් මතකයෙන් වෙන්න පුළුවන් මට ඕනේ මේ වෙලාවේ ඒක තමන්ගෙන් ඒවා ගැන හිතන්නේ නැතුව නැචරලි පේන්නේ. ඒ කියන්නේ කවදාකවත් මේ ගැන දන්නේ නැතුව බුදුහාඳුරෝ පළවෙනි පාට මේ ප්‍රශ්නේ අහුවා වගේ තමන් කවදාකවත් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන විදියක් තමයි කියන්නේ. ඒතර තමන්ම හිතනවා මොකද්ද මේ ಜಾති මේ ජරා මරණයට කෝස් එක බේස් එක. දැන් මේක දැන් අර හාමුදුරු මෙහෙම කිව්වා හරි පොතක මෙහෙම කිව්වා කියලා හරි එහෙම කියනකොට අර ඉෆෙක්ට් එක එන්නේ නෑ පින්වතුනි. ඒක තමන්ට පුළුවන් වෙන්න ඕනේ මෙහෙම මේ මොකද ඒ කියන්නේ කොහොමද ඒක එන්නේ කියලා ඔරිජිනලි හිතන්න. අන්න ඒකයි සූත්‍රවල කරන්න ඕනේ. ඒ කියන්නේ සූත්‍රවල ගොඩක් එකයි අහපු ඒවා එතනට ගලපන්න අරකයි. ඒක නැචරලි එහෙම සූත්‍රයක කපාටම තේරෙන්නේ නැත ඒක ස්කිප් කරන්න ඕනේ. ඊට පස්සේ අලුත් මේ මොනවාද තව එකක් යන්න ඕනේ. තේරුම මිරකලා ගන්න යන්න නරකයි. ඒක නැචරලි තේරෙන්න ඕනේ. කෑමද? ඔව්. හැබැයි ඉන්ට්‍රස්ටිං කියන්නේ මේ කෑම එකේ පංචින්ද්‍රියම්ම තියෙනවා. පංචින්ද්‍රියම්ම ඒකයි කෑම තේරෙනකොට අනාගාමි වෙනවා කියනවා. පංචින්ද්‍රියන් වලටම තියෙන ආසාව නැති වෙනවා. ඒ කියන්නේ මං ඊයේ කිව්ව ඒවා තේරුණාද දන්නේ. හරි ඉන්ට්‍රස්ටිං. කෑමේ අර ඒ ටේස්ට් එක ගන්න නැතිකොට රස ගන්න නැතිකොට ඒක රස ගන්න නැතිකොට වළඳනකොට පේනවා ජරාවක් වමනයක් ඒක තැර වෙනකොට ඒ ෆීලින්ග් එන්නේ කියලා. එහෙම තේරෙනකොට දන්නවා එතන මේ ඇතිවෙච්ච විඥානය හරි දැනීම ඒවා නිකන් මිරිඟුවක් කියලා. ඒ වෙලාවට තැරුණ නැති වුණා ඒක මිරිඟුවක් කියලා. ඒ එහෙම පේනකොට තමගේ ළමයිත් මිරිඟුවක් වගේ පේනවා. ඒ ඇත්ත ස්වභාවය ඒකයි. තේරෙනවද? ළමයි මාත්‍යා ගෙවල් දොරවල් දැන් අර 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 විඳීමෙන් අරක තහවුරු වෙන අර මෝහය. ඒක හරි ඉන්ට්‍රස්ටිං. දැන් මේක හරියට ප්‍රැක්ටිස් වුණා නම් තමන්ට අනිත්‍ය ඔක්කොම හැලෙන්න පටන් ගන්නවා.